ඔන ඇත්තරම දැන් අපි දැක්කනේ දැන් ජනාධිපතිවන්ට කලින් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවම සියලු දේවල් ප්‍රශ්න විසඳන හැටි ඉන්නේ රටේ ජාතික ආරක්ෂාව සියලු දේවල් ගැන කතා කරලා විශාල පිම්බීමක් අපි දැක්කනේ නමුත් ඇත්තටම එතුමා පත් වෙලා ටික කාලෙකින් අපි දැක්ක මේක පුස්සක් දැන් අද වර්තමානයේ ප්‍රායෝගික ජනතාවයක අත්විඳින්මින් ඉන්නවා එතකොට දැන් ඔය කියන බැසිල් රාජපක්ෂේ කතාවෙදිත් අපි පැහැදිලිවම කියන්න ඕනි මේ රජේ දැන් අර දයසිරි මහත්තයා කියලා දන්නේ ඇමරිකම් පත් කරන තැන ඉඳලා මේ හැමතැනකම බැසිල් රාජපක්ෂ මහත්තයා හිටියා කියලා ඉතින් අපිට පැහැදිලිනේ ඒක එතුමා මේ රජේ කොටස්කාරයෙක් වශයෙන් මේ වෙනකොට කටයුතු කරනවා ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධානියා අංශ ගණනාවක් බාර දීලා තියෙනවා ඉතින් එහෙම දීදි තමයි මේ ආර්ථික தත්ත්වය සහ අනිකුත් සියලු දේවල් අද මේ රටේ අසමත් වෙලා තියෙන්නේ ඉතින් අපි පැහැදිලිවම කියන විපක්ෂයක් හැටියට මේවා මනෝලෝක වලට ජනතාව අරන් ගිහිල්ලා සිහින ලෝක වලට අරන් ගිහිල්ලා ආපහු උසල අතාරින්න වගේ තමයි මේ යන්නේ ඉතින් ඒ නිසා අපි පැහැදිලි මේ කවුරු ආවත් රාජපක්ෂ කෙනෙක් තියා වෙන කිසිම කෙනෙක් මේ රජයේ පත් උනත් මේ தත්ත්වය වෙනස් කරන්න පුළුවන්කමක් ඇති වෙයි කියලා අපි විශ්වාස කරන්න බෑ මොකද මේවා යන්නේ වෙන ගමනක් තමන්ගේ ප්‍රශ්න විසඳගෙන තමන්ගේ නඩු හබ ටික විසඳගෙන රටේ ජනතාවට මොනව වුණත් කමක් නැහැ කියන ගමනක් තමයි අද මේ රජය ගමන් කරන්නේ. ඔය දිදී එහෙමනම් ඉතින් එහෙම කියනවා නම් විශේෂ පොදුජන සම්දානේ මැදිහත්තුමලා කියන්නේ අපි කියනවා ඇවිල්ලා අඩු කරන්න කියලා. මොකද අපි කියන්නේ අපි විශේෂයෙන්ම එනකොට රටේ ජනතාව පාඩම වැහලා තියෙන්නේ තමන්ගේ දැවෙන ප්‍රශ්න වෙනුවෙන්. එකක් ගොවි ජනතාවගේ දැවෙන ප්‍රශ්න තමයි මේ පොහොර ප්‍රශ්නේ. ඒතර ඒවා විසඳන්න කියලා. ඉතින් ඒ වගේම ඉන්ද්‍ර මිල ඒ ඉන්ද්‍ර මිලත් ඉතාමත් භයානක තත්ත්වයක ජනතාවට බලපානවා. ඉතින් ඒවා අඩු කරලා දෙනවා නම් අපි කියන්නේ ඒවා කරලා පෙන්නන්න කියලා. दूषण कमीशन सभा තමයි මේ මේවට නඩු කොට කරලා තියෙන්නේ. ඉතින් ඒ අය තමයි මේ මේ නඩුවේ වැරදි තියෙනවා එහෙම නැත්නම් තාක්ෂණ දෝෂ තියෙනවා කියලා ඉදිරිපත් කරන උසාවියෙන්. ඉතින් ඒ අනුව තමයි මේ කටයුතු සිද්ධ වෙන්නේ. මොකද මේ වෙලාවේ අපි වැදගත්ම කියන්න ඕනි විශේෂණී ආනුකම්පාසා සංශෝධනත් එක්ක අපේ රටේ තියෙන සියලුම ස්වාධීනයිකේම කොමිෂන් සභා සියල්ලම විධායකට යටත් වෙලා තියෙනවා. ඒතර විධායකයට අවශ්‍ය විදිහට තමයි මේ කොමිෂන් සභා ක්‍රියාත්මක වෙන්නේ. අද බලන්න මේ අද අපේ රටේ විශාල අපරාධ රැල්ලක් තියෙනවානේ. මේ එක රටක් එක නීතියක් මේ රටේ ක්‍රියාත්මක කරනවා කියලානේ මේ රජයේ බලයටපත් උනේ. දැන් බලන්න අද පොලිසිය ඒ වගේ පොලිසියෙත් විනය පිරිහිලා තිනවා. ස්ත්‍රී දූෂක දූෂණයේ වෙච්ච දරුවන් පොලිසියට ආව එයාට ආරක්ෂාව නැත්තනපත් වෙලා තිනවා. අද අපේ රටේ මේ කොමිෂන් සභා මොනවා කතා කරත් මේවා අක්‍රිය කිරීම තුල දේශපාලනික ක්‍රියාවලියට ලක්වීම තුල අද විනය පිරිහිලා තිනවා. ඒ විනේ පරිම තුල තමයි නීතිය ක්‍රියාත්මක කරන තැන් වලත් මේ ගැටලු ගණනාවක් ඇවිල්ලා තියෙන්නේ. අද අද බලන්න දරුවන්ගේ මේ මේ දූෂණ වීමේ ප්‍රතිශතේ මේ පෞගේ මාස 6 ඇතුළත එහෙම නැත්නම් පෞගේ අවුරුද්ද ඇතුළත විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ස්ත්‍රී දූෂණ වැඩි වෙලා තියෙනවා. ඉතින් එහෙමනම් එක රටක් එක නීතියක් හොඳට ක්‍රියාත්මක කරන්න ආපු ජනාධිපතියෙක් ඉන්නවනම් ආණ්ඩුවක් තියෙනවනම් තුනෙන් දෙකේ ආණ්ඩුක්‍රම විවස්සාව විශ්වවිද්‍යාල සංශෝධනයේ සම්මත කළා ප්‍රබලව තියෙනවනම් ඇයි මේවා මැඩපවත්වන්න බැරි? ඇයි මේවා අඩු කරන්න බැරි? දෙකයි අපි අහන්නේ අද වෙලා තියෙන්නේ මේ රටේ විනයක් ඒ වගේම මේ මේ කිසි දෙයක් අද නැති තැනකටපත් කළා මොකද හැම දෙයක්ම දේශපාලනය කරගෙන ලක් වෙලා තියෙනවා breaking.lk